එහෙනම් මම පටන් ගන්නද? පටන් ගන්න. මගේ පට්ටිය. කවුද පට්ටිය? මම නයන. කොපෙන්න? මම නයන. මම අමරසිරි පීරිසියන්ගේ ගීතවල ගොඩක් ආස කරනවා. ලන්දුනේ කිව්. යියා! ඔයා මොනවද කියන්නේ මේ මේක පරිසරය සම්බන්ධ සින්දුව මම පරිසර ආදරේ. ලන්දුනේ කියන්නේ ලන්දු කැල ලැම පමනක් ලෝවට පෙමන ලයන පෙමන ලන්දුනේ. අයිය අන්නේ ඒක කොහොමද අයිය පරිසරයට සම්බන්ධ කරන්නේ? තියපි ෆෝන් එක. හලෝ. හලෝ. නෑ නෑ හලෝ නෑ. ලන්දකට සමාන කරන්නේ. ලන්දකට සමාන කරගනින්. තිය. කට් කර. ආදරේ සමත මුත්‍රා මුත්‍රා ලබන්නේ අපි තුන් දෙනාගේ දර්ශනයක් ලබා දෙන්න. තුන්දන්නෙක් බොහොම ස්තුතියි. ආදරේ සික්කින් හරි පටන් ගන්න. ටිකින් ටික ටිකින් ටික ඇතට යද්දී මන් නවත්ත ගත්ත නැත්තේ ඔයා ඔරුව මම ගඟ නිසා. ඉතින් එහෙම වුණාම් පස්සේ ඔයා ඇතට දෙනවා මම ගඟක් වෙලා බලන් ඉන්නවා. දන්නවද දෙයක්? මොකද්ද? මම රැල්ල ගැහුවෙත් නෑ. එච්චර ආදරයක්? එච්චර ආදරයක්. එක එක විදියට ලාම්පු ලන්තේරුන් අරන් තොටිය ගොඩ වෙන්න හැදුවට ඔරුවට එයයි මම ගිල්ලෝනවා. පංගුනේ නෙනයා මගේ ආදරෙන් ගිලින්න පුළුවන් ඔරු කඳට විතරයි. නින කඳකට බෑ. කීනොන් තියෙන් තවරුවල් තියෙනවා මිව තියෙනවා. බොහොම ලස්සන නිර්මාණයක්. දන්නවද අපිට කවුද එව්වේ කියලා? කවුද? මමම ඒවා ගත්තේ. සමහර වෙලාවට ඔයා හරි ආදරණීයයි. මම නිර්නාමික විදියට ඔයාටත් දැනින්න. ඔයක තේරුම් ගන්න. මමම ලියුම් මෙවා ගන්නවා. ඒව ඔහේ ඔයාට ඇහෙන්න කියවනවා. හරි. ඔයාගේ ආදර කතාවත් අපිට කියන්න. මේ වගේ තැනක් වින නෑ. දුරකතන ඉන්නවා යාළුවෙක්. ඊට කලින් අපිට තව කවුරු හරි මොනව හරි වලද? හැමදාමත් වගේ අදත් තියෙනවා. හොඳයි. අපි අවස්ථාව දෙමු. ඔක මොකද්ද? ලියමනක්ද නිසඳසක්ද? මේක නිසඳසක්. බොහොම ගේ අපිට නිසඳස් සෙවන්න. ලිහුම් වගේම. එහෙනම් මම පටන් ගන්නද? පටන් ගන්න. රාණි සලයි. රාණි සලයි? කොයිද හැටන් වලින්ද? ඔය රෑනි සලයි. රාණි සලයි කියලා තිබුණේ. රෑනි සලයි. බිය කුරුයි. බිය කරුයි. නරු කැට පයලා. තරු කැට පයලා. අකුරු චුට්ටක් වැරදි ඉතින්. ඔව් චුට්ට චුට්ට හොඳ චුට්ට. ගඳ හැවි අනවනවා. අනේ ගඳ හැවි අනවනවා. හඳ සාවි අතවනනවා වෙන්නේ. ලස්සනට ඒක ඇවිල්ල ගලපලා තියෙනවා. ඔය උනුහම එල්ලනවා. අයන්නකවත් තියලද පිටේ? තමි ඔය උනුහිම් උනුහම ඉල්ලනවා. උනුහම කියලා තියෙන්නේ. ඔව් උනුහම ඉල්ලනවා. මගේ පට්ටිය. කවුද පට්ටිය? මගේ පැටියෝ. ආ පැටියෝ. පැටියෝ. මම නයනේ. නයනේ? මම නයනේ. කොපෙන්න? මේ තියන්නේ. මම නයන. ඒ උනාට නයනේ කියලා තිබුණේ. ආදරේදී නයනේ නැතුව ඇති. අපි කමෝ මෙහෙමයි.
ආදරෙන් කාටවත් ණය වෙන්න එපා. පොලිය ගණන් හදාගන්න බැරි වෙනවා. දුරකතන ඉන්නවා යාළුවෙක්. හෙලෝ. හෙලෝ. කවුද මේ? මම රණමයුර. රණමයුර? රණමයුර. හරි අපූර්ව දෙයක් මට මැවෙනවා රණමයුර. මකන්ද? ඔය පිළිවිදහනවද? ඔව් ආ හරියටම හරි. දැන් මයුර පිල්ලි දහ නටනවා වගේ මමත් විදහාගෙන නටනවා. කොහොමද පිල්ල? පිල් නෙමෙයි. එන සරම. සරම විදහාගෙන නටන්නේ අපිට. එතකොට ලස්සනයි. මැවිල පේනවද? ඔව් උඩු පිල යටි පිල. ඔය දන්නේ මොන රට උඩු පිල යටි පිල කියලා දෙකක් තියෙන්නේ? අසමා වෙන්නේ කර මේ මේ පොරපොල් ක්‍රීඩාවේ. පොරපොල් ක්‍රීඩාවේ. මම විදහාගෙන නටනවා කියනකොට ඔයාලට කොහොමද පොල් මතක් වුණේ? මේක ආදර වැඩසටහනක්. ඒක නෙන්න. ඉතින් රණේ කියන්නද අපි මයුර කියන්නද? මොකක් කිව්වත් කමක් නැහැ පොඩි අවුලක් ඉන්නේ. එයි මොකද්ද ප්‍රශ්නේ? මට කෙල්ලෙක් ඉන්නවා. ඉතින් හොඳයි. නේද සිනු ආදරයක් තියෙනවා. ආදර කරන කෙනෙක්. ඔය ආදරවන්තෙක්. ඉතින් යා මට දවසක් කිව්වා යාව සනසන සින්දුවක් කියන්න කියලා. ෂෝක්. ඉතින් ඔයා මොකද්ද කියපු සින්දුව? මම මේ මම අමරසිරි පීරිසියන්ගේ ගීතවලට ගොඩක් ආස කරනවා. අමරසිරි පීරිස් මහත්මයාගේ ගීත මොකද්ද කිව්වේ? මං ඉතින් යාව පිනවන මට හොඳටම කියන්න පුළුවන් සින්දුව හින්දා මං ලඳුනේ කිව්වම් ඒකද කිව්වේ? ලඳුනේ මට ඒ වගේම කියන්න පුළුවන් කියලා පෙන්නන්න පොඩ්ඩක්. ලඳුනේ ලඳුනේ මිනේසි නිකගත් තිම් ලඳුනේ. ඒ වගේම හන්ද අපි නවත්තමු පොඩ්ඩක්. එමමයි පොඩ දෙනෙක් කියන්නේ එමමයි කියන. එමමයි පුදුම ලස්සනයි. ඉතින් මේ මම ඇයිසලා එක කිව්වා. මම කියන්න පුළුවන් එකස මං ආසයිනේ. හරි ඊට පස්සේ මෙදෙවුනේ යා මගෙන් ඒ වගේ සින්දු වලට එයි ආස. ඒවා ඔයාගේ අද්දකීම් දරීමේ කියලා මට මේ කෝචොක් කරන්න මට මෙසේජ් දිවන්න පටන් ගත්තා. ෆෝන් කට් කරන්න පටන් ගත්තා. පයින් ගහන්න පටන් ගත්තා. එතන ගැටලුවක් තියෙනවා තමයි. දැන් අයි දැන් මේ බලන්නකෝ මම මෝඩයි නේ අයි. මෝඩයි කියන්නේ එතන ලොකු ගැටලුවක් තියෙනවා. ඔය ඇහිතේ සින්දු මම කියන්නේ අර ඒවා අත්දැකීමෙන් එහෙම කියන්නේ කියලා. එයාට කලාව තේරෙන්නේ නෑ නේ අයියේ. එයා ගොඩක් හුදකලා විතපු කෙනෙක් නේ. අනේ අක්කේ දැන් මම මොකද කරන්නේ අයියේ? මට කියන්නක කරන්න මට කියන්නේ කියන්නකෝ. අනේ අඳන්න එපා. දැන් මෙහෙම අපිට පුළුවන්ක වෙනස් කරන්න. ඒ කියන්නේ වා කියන්න ලඳුන්නේ ඒක කිව්වේ ඔබ ඔබ නිකන් ස්වභාවික එහෙම ආසයි කියලා. යා ඔයා මොනවද කියන්නේ? මම මොකද්ද ඔය කියන කතාව තේරුම? ස්වභාවික කියන්නේ ලඳු කැලෑවලට ආසයි. ස්වභාව ධර්මයේ ගැන කියන්නේ කියලා ගීතෙන්. ලඳුනේ. හරි. එතකොට මේක ස්වභාව සෞන්දර්ය සම්බන්ධ සින්දුවක්. ලඳු ගැන කියන්නේ ලඳුනේ. එතකොට අයි ඒකේ තියෙනවනේ වීදි සරණ ලඳුනේ කියලා. එතකොට අයි ඒක තේරුම් කොහොමදයි මං කියලා දෙන්නේ? ඔයා කියන්නේ වීදියේ පාර දෙපැත්තේ ලඳු කියලා චුට්ට වෙවිලා. හරි. අපි මග දෙපස ඇවිදිද්දිත් ඒව ආසයි අපි දකින්න එහෙම කියන්නේ. හරි. මේ දවස්වල පළාත් සභා මේ පාරදි සභා නැතිඳ ඒවා නඩත්තු වෙන්නේ නැහැ කියලා. හරි. අයි දැන් අම්මෝ ඇති අන්තන් අයි අම්මෝ අක්කේ මම වැඩසටහන මම පුදුම රිලැක්ස් එකක් අම්මෝ. ඒක තමයි අපිට මේ වැඩසටහන කතා කරන්න කියන්නේ. ආදරේ වෙනුවෙන් ඔබ පෙරදිලා නම් ඔබට උත්තරයක් තියෙනවා අපි ළඟ. දෙන්න මං දැන් දෙනවා අයි ඔකිට මං ඕක සමාවෙන මං යාට මං ඕ ටික කියන්න මේක පරිසරය සම්බන්ධ සින්දෝ මං පරිසර ආදරේ ලඳුනේ කියන්නේ ලඳු කැල ඉතින් අයියේ. හරි බොහොම ස්තුතියි. නේ අයියේ. ඔව්. අනේ අයියේ දැන් ඊට පස්සේ අයිය අර ලැම පමනක් ලෝවට පෙමන ලයනු පෙනෙන ලඳුනේ අයිය අන්නේ ඒක කොහොමද අයිය පරිසරයට සම්බන්ධ කරන්නේ? දෙයිට් ඒ කැලත් කිව්වද අයිසර සින්දුව? ඔයයි මම ඒ හරියට කිව්ව මට සින්දු කියන්න පුළුවන් නිසා. උඹලටත් බන් සින්දුවක් කියන්න ගුහම පේලියෙන් දෙකින් නවතින්නකෝ. උඹල මුළු සින්දුවම කියනවා. ඔයයි. ඒ වට ඔක්කේරු හොයන්න ඕනේ අපි. තියපි ෆෝන් එක. හලෝ. නෑ හලෝ නෑ.
ඔච්චර සැරවෙන්න පානේ. නෑ නෑ මුන්ට සින්දුවක පේලියක් දෙකක් කියලා නික නවතින්න බෑනේ මූ ඔක්කොම කියලා. හලෝ 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 නෑ හලෝ හලෝ කවුරුවන් නෑ. ඒක ලන්දකට සමාන කරන්න. ලන්දකට සමාන කරගනින් තියෝ කට් කර. හරි කට් කරා. කවුදනේ කවුදනේ මොකක්ද ඒවල් කරපඩ මේ වුණාට මං දැනගත්තේ අද තමයි මේසන් අයියාට මාර කාව්‍යමය හැකියාව තියෙන්නේ. මට ඒ වගේ තත් තරහක් ගියා මට. තරහ කියන්නේ මාරකෙන් දෙනවා. මගේ ආදර කටහන් නැති වුණා. ඔයා මාරුද ඔයා මිනිස්සුන්ට බනින්න එපා වමද මනුස්සය ඉතින් පවුනේ තියෙන සින්දුව කියලා තියෙනවා. මොනචරේ වොන්ද දෙයක් කියලා දින පස්සේ මොකද what is this what do you ask you can get i should like this මිලම පමන ලෝට පෙන්න මීමක් කියලා තියලා සින්දුවක් කියන්නේ අයවා කියන්නේ සින්දුව කොහෙන් නවත්තන්නද කියලා පටන් ගත්ත තැන ඉඳලා ඉවර වෙන තැනක දිගටම යනවන සින්දුව මැදින් ඉතරන පොඩි කැලක් තියෙන නදිචෝ ඔව් ටින් නෙරෙඩෙන් ඩෙන් ඩරඩෙන් ඩෙන් ඩරඩෙන් ඩෙන් ඩෙන් කියලා දෙන් දෙන් පවෝනේ මිනිස්සු ෂි ලංකාවේ ජනප්‍රියම විනෝදාත්මකම වැඩසටහන් නැරඹීමට Sirasa FM YouTube නාලිකාව subscribe කරන්න.